විරමේ නතුරු අපි නැවත සජීවී ලෙස එකතු වන්නේ පියුම් මිලක් එක්ක. රසවින්දනයට අපි හැමෝම කැමති. හැබැයි කියවලා දෙයක් රසවිඳින්න හැකියාවක් තිබෙනවා නම් ඒක හරි වටිනවා. මොකද වර්තමානයේ ටිකක් බොහෝ දිනක් කියනෝ මේ කියවීම සමාජයෙන් ටිකක් අඩු වෙලා කියලා. ඒක හරිද? ඒක සත්‍යද? ඔබ පුත්පත් කියවනවද? ඔබට සංග්‍රහ කියවීමේ උනන්දුවක් තිබෙනවද? ඔබම ඒක විමසන්න ඔබෙන්. අපි ඇත්තටම කියවනවද? ඔබ කොහොමද හිතන්නේ ඔබ ගැන? ටිකක් මතක් කල්පනා කරන්න. ඔබට එහෙම යහපත් දෙයක් මුණ ගැහුනොත් කියවන්න ඔබ කැමතිද? එහෙමනම් රැඳී සිටින්න අපි මේ පිළිබඳව විශේෂ තොරතුරක් ඔබට කියන්න සූදානම්. අපේ සුපුරුදු විශේෂාංගයේ මේ දැනුවත් වෙමු. සත්මණඩල කියන්නේ අපේ රටේ බොහෝ දෙනා දන්නා නමක්. ඔබ දන්නවද ඒ ගැන? සත්මණඩල කියලා කියන්නේ හරි අපූර්ව සංගරාවක්. ඒ සංගරාවේ තිබෙනවා බලන සංගරා අතර කියවන සංගරාව කියලා. සත්මණඩල සංගරාව සම්බන්ධයෙන් අද අපි දැනුවත් වීම විශේෂයෙන් කතා කරන්න සූදානම් වෙනවා. හැබැයි මේ කතා බහට එකතු වෙන්නේ නුහුරු නුපුරුදු කෙනෙක් නොවේ. ඔබ ඇතැම් වෙලාවට දැක තිබෙන අපිත් එක්ක හුරු පුරුදු බොහොම සමීප චරිතයක්. ඒ තමයි ඉරිදා සියත පත්‍රයේ කලාතුරතුරු සමාලෝචනය කරන්න ඇය අපිත් එක්ක හැමදාමත්ම ඉරිදා දවසේ සියත ටීවී හරහා එකතු වෙනවා. අපි පිළිගන්නවා බොහොම ආදරයෙන් සත්මණඩල ප්‍රධාන කර්තෘ සුමුදු චතුරානී ජයවර්ධන මහත්මයා. මේ සත්මණඩල කියලා කියන නම ටිකක් ඇත්තටම අපිට ටිකක් හුරු පුරුදුයි. මේ නම ඇහුවාම බොහෝ දෙනෙක් අහලා තියෙන නමක්. ඒ කියන්නේ මේක රට පුරා ටිකක් ප්‍රචලිත නමක් බවට පත් වෙලා තියෙන මේක පැත්තෙමක. සත්මණඩල කියන්නේ බොහොම සුඳුරු සංගරාවක්. ඇත්තටම සත්මණඩල කොහොමද නිර්මාණය වන්නේ? අපි එතනින් අපි කතා බහ ආරම්භ කරමු. සත්මණඩල මීට කලින් තිබුණේ සිළුමිණ පුවත්පතත් එක්ක. වසර 3ක වැනි කාලයක් සිළුමිණ පුවත්පතත් එක්ක පිටු 16ක ටැබ්ලොයිඩ් අතිරේකයක් විදිහට තමයි සත්මණඩල නිකුත් වුණේ. සිළුමිණත් එක්ක සත්මණඩල ශාස්ත්‍රීය අතිරේකයේ විදිහට පාඨක ජනතාව අතරට යද්දී බොහෝ දෙනා සත්මණඩලට බොහොම ප්‍රිය කරන්නට පටන් ගත්තා. බොහෝ අය සත්මණඩල වෙනම අරගෙන කියවන්නට තරම්, සත්මණඩල වෙනම ගන්නට පුළුවන්ද කියලා අහන තරමට සත්මණඩල කියන මේ නම සහ මේ ශාස්ත්‍රීය අතිරේකය බොහෝ දෙනා අතරේ ඉතා විශාල වශයෙන් ජනප්‍රිය වුණා. ඒ නිසාම ලේකවුස ආයතනය තීරණය කරා මේ ශාස්ත්‍රාභිලාෂීන් මෙච්චර ඉන්නවනම් සත්මණඩලට මේ වැනි පාඨක ආකර්ෂණයක් ලැබෙනවනම්, ප්‍රසාදයක් ලැබෙනවනම් අපි ඒ අයට වඩාත් හොඳින් මේ සත්මණඩල ලබා දෙන්නේ කොහොමද කියලා. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට තමයි වෙනදා පිටු 16ක් සිළුමිණ පුවත්පතත් එක්ක ඔබට ලැබුණු සත්මණඩල මේ වන විට පිටු 100ක මාසික සංග්‍රහයක්, වර්ණ මුද්‍රිත පිටු 100ක මාසික සංග්‍රහයක් රුපියල් 100ක් වැනි කුඩා මුදලකට ඔබට ලබා දෙන්නට පාලනාධිකාරිය තීරණය කරේ. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ශ්‍රී ලංකා ටෙලිකොම් නැනවත් සමාජයක් ඇති කරන්න. ඒ නිසාම අපිට හරි පහසුනා ඔබට ඉතාමත් පහසු මිලකට මෙවැනි සාර සංග්‍රහයක් පිටු 100ක ශාස්ත්‍රීය සංග්‍රහයක් ඔබට ලබා දෙන්නට. පිටු 16න් සිළුමිණ පත්‍රෙත් එක්ක ආරම්භ වුණු සත්මණඩල දැන් පිටු 100යි රුපියල් 100යි. බොහොම රුපියල් 100ක් කියන එක අද මොකක්ද? හැබැයි මේ සත්මණඩල සංගරාව කෙනෙක් සුමුදු මහත්මිය කල්පනා කළොත් ඇත්තටම මේකේ බලන්න කියවන්න රසවිඳින තියෙන්නේ මොනවද කියලා? ඇත්තටම මොනවද මේකේ තියෙන්නේ? සත්මණඩල කියන්නේ ඇත්තටම ශාස්ත්‍රීය සංගරාවක්. ගොඩක් වෙලාවට අපේ රටේ බොළඳ හරසුන් දේවල්, ඒ වගේම ජනප්‍රිය මාධ්‍ය සංස්කෘතියට බොහෝ දේවල් සමාජයෙන් ලැබෙනවා, මාධ්‍යෙන් ලැබෙනවා. අපේ බොහෝ මාධ්‍යවල ඉඩකඩ වෙන් වෙලා තියෙන්නේ එවැනි දේවල් සඳහා. නමුත් මේ සමාජයේ සිටිනවා එක්තරා පිරිසක් ශාස්ත්‍රීය දේවල් සොයන, ශාස්ත්‍රීය දැනුම් පිපාසයෙන් සිටින. නමුත් ඔවුන් වෙනුවෙන් අපේ මාධ්‍ය කලාවේ, අපිත් මාධ්‍යයේ නිරත වෙන අය, නමුත් කනගාටුවෙන් හරි කියන්නට ඕනේ බොහෝ වෙලාවට ඒ ඉතා සීමිත පිරිසක් වන්නට පුළුවන්. නමුත් ඔවුන් තමයි මේ සමාජයේ බුද්ධිමතුන් යයි පිළිගන්නා සහ මේ සමාජයේ ප්‍රගමණය වෙනුවෙන් දායක වන පිරිස. ඔවුන් වෙනුවෙන් වෙන්නු අතිරේකයක් හෝ වෙන්නු සාර සංග්‍රහයක්, ඒ වගේම විද්‍යුත් මාධ්‍යෙන් නම් වැඩසටහන් බොහොම අඩුයි. ඒ නිසාම මේ සමාජයේ හිඩසක් නිර්මාණය වෙලා තිබුණා ශාස්ත්‍රීය දැනුම සොයන පිපාසිතයන්ට. ශාස්ත්‍රාභිලාෂීන්ට මොනවද දෙන්න පුළුවන් දේවල්, ඔවුන් මොනවද කියවන්නේ, ඔවුන් කොහොමද පාඨක ප්‍රසාදය ලබා ගන්නෙ කියලා. ඉතින් අන්නේ නිසාම අපි සත්මණඩල ඔබ වෙනුවෙන් සිළුමිණ සමග සත්මණඩල යද්දී නම් සාහිත්‍ය විතරයි අපි ඒ සඳහා පිටු 16
වපසය සඳහා යොදාගත්තේ. නමුත් පිටු 100ක් වැනි වපසරියකට පුළුල් කරාට පසුව අපි සත් මණ්ඩලෙන් කතා කරනවා සාහිත්‍ය, ඒ වගේම ක්‍රීඩාව, කලාව, සිනමාව, ඉතිහාසය, සංස්කෘතිය, පුරාවිද්‍යාව මේ ආදී විවිධාකාර විෂයන්වල ඉතා ගැඹුරු පරිමාවක් දක්වා අපි කතා කරනවා. ඇත්තටම මේ සඳහා අපට සම්පත්දායකයන් විදියට ලංකාවේ ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණම අය තමයි සහභාගී වෙන්නේ. ඔවුන් බොහොම සතුටෙන් අපි අපවෙත ලිපි ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ගේ දායකත්වය දෙන්නට ඔවුන් සැදී පැහැදී බලන් සිටිනවා. ඒ නිසා අර මම මුලින් කිව්වත් වගේ හරවත් මාධ්‍ය සංස්කෘතියක් හැදීමේ පෙරගමන්කරුවෙක් තමයි සත්මඩල කියන්නේ. හොඳයි. බලන සංගරාත්‍ර කියවන සංගරාව සත්මඩල. සුමුද මහත්මිය බොහෝ තොරතුරු ගැන කිව්වා. සුමුද මහත්මිය, දැන් මේ සංගරාව කියවන්න කෙනෙක් ආසයි නම් මෙහි තිබෙන මේ රසවින්දනාත්මක තොරතුරු පිළිබඳව අපි තවදුරටත් කතා කරමු. ඇත්තටම මේක රටේ ගන්න පුළුවන්ද? ඕනම තැනකින් අපිට මේක ලබා ගන්න පුළුවන් හැකියාවක් තිබෙනවද? ඇත්තටම ලේක් හවුස් ආයතනයේ ලේක් හවුස් අලවි නියෝජිතයන්ගෙන් මේ සංගරාව ලබා ගන්නට පුළුවන්. ඒ වගේම සරසවි ඇතුළු පොත්හල් වලින් ඔබට ලබා ගන්නට පුළුවන්. එකම දෙයක් තියෙනවා, දැන් මේ අපි කතා කරන්නේ මංගල කලාපය ගැනනේ. මංගල කලාපය නම් ඔබට මිලදී ගන්නට මේ වෙනකොට නොහැකි වේවි. මොකද අපි හිතන්නේ අර මම මුලිනුත් කිව්වා වගේ පොපියන චමත්කාරයම හොයන, හරසුන් බොළඳ දේවල්ම හොයන, රූපම බලන්නට පෙළඹිච්ච සමාජයක් තියෙනවා කියලා අපිට මාධ්‍ය විසින්ම අප වෙත මිත්‍යාවක් කියලා දැන් මම බය නැතුව කියනවා. මේ අත්දැකීම නිසාම මේ මිත්‍යාව විසින් අපේ මනස ආක්‍රමණය කරලා තිබුණේ. නමුත් මේ වන විට සත්මඩල මංගල කලාපේ ශාස්ත්‍රීය අතිරේකයේ එක පිටපතක්වත් ලබා ගන්නට නොහැකි තරම් අලවි වී අවසන්. අපි අලවි වார்த்தාවක් තබා අවසන් කියලා ඇත්තටම සතුටෙන් කියනවා. සංගරා ඉතිහාසයේ වැඩියෙන්ම අලවි වුණු සංගරාව විදියට. ඉතින් අර මුලිනුත් කිව්වා වගේ ශාස්ත්‍රීය දේවල් හොයන පිරිසක් ඉන්නවා. ඒ අයට මේ සමාජය විසින්, මාධ්‍ය කලාව විසින් මේ දේවල් ලබා නොදෙනවද කියන ගැටලුව තියෙන්නේ. හැබැයි ඔබට පුළුවන් දෙවනි කලාපයේ ඉඳන් මේ සඳහා මේ මිලදී ගන්නට. ඒ වගේම ඔබට මිලදී ගැනීමේ කුමන හෝ අපහසුතාවක් තියෙනවා නම් ලේක් හවුස් ආයතනය විසින් ඔබට ලබා දී තිබෙනවා බොහොම වටිනා අවස්ථාවක් ඔබේ නිවසටම සංගරාව ගෙන්වා ගන්නට. ඒ සඳහා ඔබ ලේක් හවුස් ආයතනයට කතා කරලා අපි පසුව දැනුවත් කරන්නම් ඒ දුරකථන අංක. එහෙම 1392ක් වැනි සුළු මුදලකට ඇත්තටම අපි වියදම් කරන ගණන්වල හැටියට පිටපත් 12ක් වැනි ප්‍රමාණයක් අපට 1392ක් වැනි මුදලකට නිවසට ගෙන්වා ගන්නට පුළුවන්. ඉතින් එවැනි ක්‍රියාදාමයකට ඔබ යනවා නම් මෙයට තිබෙන ඉල්ලුවත් සමග ඔබේ පිටපත ඔබට අනිවාර්යෙන් ලැබෙනවා කියන සහතිකය ඔබේ හිතේ තියා ගන්නට පුළුවන්. ඒ වගේම මට තව කාරණයක් කියන්නට ඕනේ. අපි සාමාන්‍යයෙන් අපේ පාසලට, අපේ විශ්වවිද්‍යාලයට, ඒ වගේම අපි ඉගෙනීමට උදව් කරන කෙනෙක් ඉන්නවා කියලා හිතන්න කිසියම් හෝ පුස්තකාලයකට හෝ අපිට හිතෙනවා උදව්වක් කරන්නට. නමුත් අපිට තියෙන ආර්ථික මට්ටම සහ වටපිටාව අනුව සමහර විට අපිට අපේ පාසලට, විශ්වවිද්‍යාලයට ඒ උදව්ව කරගන්නට නොහැකි වී ඔබ ලත වෙන කෙනෙක් වෙන්නට පුළුවන්. දැන් ඔබට අවස්ථාවක් තියෙනවා. සත්මඩල ඔබේ නමින් තිළිණයක් ලෙස ඔබේ පාසලට වසරකට යවන්නට පුළුවන්. මම අර පෙර කියපු ගානට 1392 වැවෙන් ඔබේ විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට යවන්න පුළුවන්. ඔබේ ගමේ පුස්තකාලයට යවන්න පුළුවන්. ඔබ අත දෙන දරුවෙක් ඉන්නව නම් ඉගෙන ගන්නට ඔවුන්ට දෙන්නට පුළුවන් හොඳම දායාදයක් විදියට මේ සංගරාව ඔබේ නමින් තිළිණයක් ලෙස ලේක් හවුස් ආයතනය විසින් යවන්නට සූදානම් කර තිබෙනවා. ඒ නිසා අලවිය ගැන අපි බොහොම සතුටෙන් මේ වෙනකොට කතා කරන්නේ. අලවි වාර්තා පවා තබන්නට සත්මඩලට හැකියාවක් ලැබිලා තියෙනවා කියන කාරණේ සුමුද මහත්මිය සඳහන් කරන්නේ. සුමුද මහත්මිය, දැන් මේකේ මෙතරම් ඇල්මක්, මෙතරම් බැල්මක් මේ සංගරාවට තිබෙන්නේ ඇයි, හේතු වෙන්නේ මොනවද කියන කාරණා අපි කතා කළොත් මේ සංගරාවේ තිබෙනවා සුමුද මහත්මිය මේ පෙර අපරදිග විචාර න්‍යාය සිංහල සාහිත්‍යයේ සිදු කළ බලපෑම්, සාහිත්‍ය සිංහල පිළිබඳ භාෂාව පිළිබඳ අවධානය යොමු කරමින් තිබෙන දේවල්, නැවත සොයාගත යුතු කුමර තුඟු මඟ, ඒ වගේම භාෂා පරිහානියේ මුල සම්මතයක් නැතිවීමයි, නූතන චිත්‍රපට කලාවේ දේශපාලනිකයේ මේ වගේ විශාල ලිපි රාශියක් පිටු 100ක් තිබෙනවා. විශාල ලිපි රාශියක් අපිට දකින්න තිබෙනවා මේ මුල් පිටුවේ. දැන් විශේෂයෙන්ම සුමුද මහත්මිය මේ ලිපි ලියන්නට, මේ සංගරාවට ලිපි ලියන්නට පෙළඹෙන්නේ සහ මේකට එකතු කරගන්නේ කවුද කියන කාරණේ තවදුරටත් පැහැදිලි කරොත් කවුද මේවට සම්බන්ධ වෙන්නේ මේ ලිපි රචනා සඳහා? ඇත්තටම අපි මම අර කිව්වා
විවිධ විශේෂ ශ්‍රරවයා සාහිත්‍ය සංස්කෘතිය සිනමාව ඒ වගේම ඉතිහාසයේ පුරාවිද්‍යාව ක්‍රීඩාව වැනි කරුණුවල ප්‍රාමාණික දැනුමක් සහිතය මේ සමාජයට තමන්ගේ ඒ විශේෂේෂ්ඨයෙන් වැඩ කළාය පර්යේෂණ කළාය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහාචාර්යවරුන් ඒ ඒ ශේත්‍රවල ප්‍රවීණයන් ඒ වගේම ලේඛක ලේඛිකාවන් කවියන් මෙන්න මේ අය තමයි අපේ සංග්‍රහවට ලිපි සම්පාදනය සඳහා දායක වී තිබෙන්නේ ඇත්තටම අපි ඔවුන්ට ආරාධනා කරනවා අපට ලියන්න කියලා ඒ වගේම අපිට අපි විවෘත ආරාධනයක් කරනවා ඔබටත් මේ සංග්‍රහයේ අවස්ථාවක් තිබෙනවා කෙටි කතා එවන්නට පුළුවන් ඒ වගේම කවිය එවන්නට පුළුවන් ඔබේ නිර්මාණ අපිට එවන්නට පුළුවන් අපි ඔබේ නම ගම කිසි දෙයක් සලකන්නේ නැහැ ඔබේ නිර්මාණය හොඳ නම් ඒ ප්‍රශස්ත නම් අපි අනිවාර්යෙන් සත්මරලේ ඔබට ඉඩක් පෙන් කරනවා හොඳයි දැන් සුමුදු මහත්මේ මේ ඇත්තටම මේ සංග්‍රහව දෙස අවධානය යොමු කරන විට විශාල හරවත් ලිපි ගණනාවක් තිබෙනවා ගාන්ධාරී ප්‍රතිමා කලාව ඒ වගේම කුලවාදයේ ජාතිවාදයේ සහ සහජීවනයේ සාපි කලාව ඉතාමත් හරවත් ලිපි අපි මේ ලිපි අම්මාකාරයකට කියවන්නට දැක ගන්නට හැකියාවක් තිබෙනවා ඉතාම වටිනවා සැබවින්ම ඉතාම වටිනා සංග්‍රහයක් කියලා බලන ඕනම කෙනෙකුට තේරෙනවා රොහන්වත් මේ ඒ වගේම සුමුදු මහත්මිය මේ සංග්‍රහව ගැන මේ විදිහට අවධානය යොමු කරනකොට ඔබතුමිය කිව්වා මේ සීමිත පිරිසක් ඉන්නවා කියන කාරණේ අපේ රටේ මේ සාහිත්‍යයට කියවීමට පෙළඹුණු පිරිසක් ඉන්නවා කියන කාරණේ මතක් කළා ඔබතුමිය වර්තමානයේ යම් ආකාරයකට මාධ්‍ය භාවිතය පිළිබඳවත් යම් සඳහනක් කරනවා ඔබ විශ්වාස කරනවද මෙවැනි සංග්‍රහ නැවත නැවත සමාජගත වීම හරහා අපේ රටේ අර කියවීම කියන කාරණේ දැන් ටිකක් අඩු වෙලා තිබෙනවා කියවීමට නැඹුරුතාවයක් ඇති වෙන සමාජ පරිසරයක් ළමා පිරිසක් වැඩිහිටි පිරිසක් තරුණ පිරිසක් ඇති කරගන්න හැකියාවක් තිබෙනවද මෙවැනි සංග්‍රහ හරහා ඔබතුමගේ දැක්ම මොකද ඒ පිළිබඳව ඇත්තටම අපි මේ බොහෝ වෙලාවට හිතනවා මෙවැනි පිරිසක් නැහැ කියලා නමුත් සමාජයේ ඉන්නවා මෙවැනි දේවල් ඉල්ලන පිපාසයෙන් සිටින පිරිසක් අපි අර අපි අපේ මාධ්‍ය කලාව විසින්ම අපේ ඔළුවට ඇත්තටම බලෙන් තමයි මේ මතය මේ වෙළඳපොළ ආර්ථිකය විසින් අපේ මනසට ලබා දීලා තිබෙනවා ගැඹුරු දේවල් වලට තැනක් නැහැ ඒ වගේම කියවන පිරිස අඩුයි කියලා. නමුත් ඔබේ කියන සාධකෙන්ම මම ඔබට උදාහරණයක් විදියට ගතහොත් මුහුණු පොත දැන් බොහෝ කෙනෙක් මුහුණු පොතේ සැරිසරනවානේ මුහුණු පොතක් නැති කෙනෙක් නැති තරම්. ඉතින් ඒ මුහුණු පොතේ ඔබ එහි තිබෙන විවිධ කණ්ඩායම් ගැන ඔබේ අවධානය යොමු කළොත් ඔබට පෙනෙන්නට පටන් ගන්නේ ඒ කණ්ඩායම් වල වැඩිම පිරිසක් ඒක රාශී වී සිටින කණ්ඩායම් තිබෙනවා නම් ඒ පොත් කියවීම සඳහා පෙළඹුණු කණ්ඩායම් පොත් කියවන අය පොත් කියවන අයට මේ සත්මඩල නමින්ම තියෙන ඒ කණ්ඩායමට මං හිතන්නේ 10000 පැන්නූ 20000 පැන්නූ සමහර කණ්ඩායම් වලට 60000 පැන්නූ මේ පොත් කියවන්නන් පිරිසක් සිටිනවා එකම දේ අපේ ඔළුවට වෙළඳපොළ ආර්ථිකය විසින් දමා තිබෙනවා අපි පොත් කියවන අය නොවේ අපි හැමතිස්සෙම අන්තර්ජාලය ඔස්සේ සැරිසරලා දේවල් හොයන අය කියලා නමුත් එය නොවේ ඇත්ත එයට ජීවමාන සාධකයක් තමයි සත්මඩල කියන්නේ. ඔව්. අපි විශ්වාස කළා අර මේ පුවත්පත් කියවන ඉතිහාසයේ අර 50 දශකයේ 60 දශකයේදී රූපවාහිනියනවත් එක්කම පුවත්පත් වලට තැනක් නැති වෙයි කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. ඒ වගේම තමයි අන්තර්ජාලයේ දැන් Facebook කරහා තිබෙන මේ උන්මාදයත් එක්ක පුත්පත් කියවීම අඩුවේ කියලා අපිට හිතන්න බෑ. මොකද අර රූපවාහිනියත් එක්ක පුවත්පත් කලාව වැඩ වැටුන්නේ නැහැ. තාම පුවත්පත් කලාව ජනතාව අතර තිබෙනවා. ඒ නිසා අපිට විශ්වාසයක් තිබෙනවා කියීමේ තිබෙන මේ රුචිය මිනිස්සුන්ගේ ගැට කරන කිසිම දෙයකට කිසිම තාක්ෂණයකට බැරි වෙයි කියලා අපි විශ්වාසය තිබෙනවා. සුමුදු මහත්මිය දැන් ඔබතුමිය සීතටි විහාර නිරන්තරයෙන් බොහෝ දෙනා දකිනවා ඉරිදා පත්තරේ කලාතුරතුරු විචාරය කරන්න ඔබතුමිය එනවා ඇත්තම එහි තිබෙන අත්දැකීම් කිව්වොත් ඇත්තම මොකක්ද ඔබතුමිය ගැන හිතෙන්නේ ලැබුවා අත්දැකීම් හරහා ඇත්තටම මම පුවත්පත් කලාවේ දිනයක් විදියට තමයි මගේ ජීවිතය ආරම්භ කරන්නේ බොහෝ අය දන්නේ මම ලියන කෙනෙක් විදියට ගොඩ නැගෙමින් පවතින ලේඛිකාවක් විදියටයි බොහෝ අය මාව හඳුනන්නේ නමුත් මගේ තිබුණු වෙනත් කුසලතාවක් හඳුනාගෙන සහ පුවත්පත ඔස්සේ පුවත්පතේ තියෙන කරුණු වඩාත් හොඳින් ඉදිරිපත් කරන්නට හැකි වෙයි කියන බලාපොරොත්තුව ඇතිව වෙන්නට ඕනේ සියත රූපවාහිනියෙන් කැලුම්පාලිත මහිරත්න මහත්මිය ආරාධනා කරා සියත පත්තරේ වැඩසටහනට සම්බන්ධ වෙන්නට කියලා ඉතින් එය මගේ ජීවිතයේ වෙනස් හැරවුමක් මම හිතන්නේ පුවත්පත් කලාවේ දිනයක් විදිහට මම රටට මගේ යුතුයකම ඉටු කරමින් සිටියේ පෑනෙන් නමුත් ඒ
පෑනෙන් යනවාට වැඩි වේගයකින් විද්‍යුත් මාධ්‍ය හරහා මට ඔබට සමීප වෙන්නට පුළුවන් වුණා. පුවත්පත් කලාව ඇතුලේ තියෙන කලාතුරතුරු සමාලෝචනය කරමින් ලංකාවේ පළවෙනි සහ එකම වැඩසටහන තමයි අපි හැමෝම දන්නවා ඉරිදා පුවත්පත අතට ගත්ත ගමන් ගොඩක් අය ගෙදර අතට ගන්නේ මේ ටැබ්ලොයිඩ් අතිරේකය, පුංචි ප්‍රමාණයේ අතිරේකය. නමුත් කිසිම පුවත්පත් මාධ්‍ය කිසිම මාධ්‍ය ආයතනයකට මේ පුංචි පත්තරේ ගැන හැමෝටම තියෙන ආකර්ෂණය තේරුම් ගන්නට නොහැකි වී සිටියා. මේ පුංචි පත්තරේ අමතක කරලා තමයි මේ බොහෝ මාධ්‍යවේදීන් විද්‍යුත් මාධ්‍ය හරහා පුවත්පත් කියවීම, පුවත්පත් සිරස්සල කියවීම ආරම්භ කරේ. නමුත් සියත තමයි ප්‍රථම සහ එකම වැඩසටහන ලෙස මේ පුවත්පත්වල බර කරගහගෙන යන පුංචි පත්තරේ ටැබ්ලොයිඩ් අතිරේකය ගැන, කලාතුරතුරු ගැන, අපේ ජීවිතයේ සරතැස නිවන කලාකරුවන් ගැන කතා කරන්නට ඉඩ ප්‍රස්තාව විවර කරේ. ඉතින් වෙනස් පැත්තක් පුවත්පත් කලාවේදිනියක් කියන තැනින් වෙනත් පැත්තකට පා තබන්නටත් ඒ ඔස්සේ මට හැකියාව ලැබුණා. හොඳයි. ඔබතුමිට අර ලියනා වගේම කියන්නට හරි දක්ෂයි. සුමුදු මහත්මිය, දැන් සත් මණ්ඩල ප්‍රධාන කර්තෘතුමිය, කෙනෙකුට මේක නරඹන කෙනෙකුට මෙමිනින් ලියන්නට යම් හැඟීමක් තිබෙනවනම්, යම් උනන්දුවක් තිබෙනවනම්, ඔබතුමිය කොහොමද මේ ක්ෂේත්‍රයට ආවේ කියන කාරණය පිළිබඳව කෙනෙකුට දැනගත්තොත් ඒක ඉතාමත්ම ශක්තියක් වෙයි. මේ මොකද ලියන කියවන අයට ඇතර මේ ක්ෂේත්‍රයට මේ ලියන්නට පෙළඹුණේ කොහොමද? මේ කුඩාවදී ගත්තාම කොහොමද මේ පෙළඹීම ඇති වෙන්නේ? ඇත්තටම ගෙදරින් තමයි මේ පරිසරය නිර්මාණය වුණේ. අපේ ගෙදර බොහොම කියවන පරිසරයක් තිබුණා, පුස්තකාලයක් තිබුණා. මගේ තාත්තත් ඇත්තටම කලා විෂයන් හදාරා ප්‍රථම පන්ති සාමාර්ථයක් ගත්ත කෙනෙක්, විශේෂවේදී සිංහල උපාධියක් තියෙන කෙනෙක්. ඉතින් අපේ ගෙදර නිරන්තර පොත් තිබුණා, ඒවා කියවන්නට හුරු වුණා. ඒ නිසාම ඒ කාලේ පුංචි කාලේ පවා පත්තරවලට අපි එක එක ලිපි ලියනවා. ඉතින් ලිපි 20ක් 30ක් විතර අපි තැපෑලට දාලා මේ දැන් ගොඩක් කලාට සිළුමින පත්තරයට සහ මිහිර පත්තරයට තමයි එවන්නේ. ඉතින් මේ දෙකේම මම හිතන්නේ ලිපි 20ක් 25ක් විතර එව්වට පස්සේ එකක් පළ වෙනවා. මට මතකයි මිහිර පත්තරය තමයි මුලින්ම මගේ රචනයක් පළ වුණේ, මගේ පාසල කියලා. ඊට පස්සේ පාසලෙන් බොහොම මම ගාල රිපන් බාලිකා විද්‍යාලයට ගියේ. රිපන් බාලිකා විද්‍යාලයේ කලාකවය නියෝජනය කරමින්, එහි සංගරා සංස්කරණය කරමින් මට එවැනි ලේඛන පසුබිමක් නිර්මාණය කරන්නට මඟ පෑදුණා. ඒ වගේමයි මගේ දහම් පාසල ශ්‍රී ධර්මෝදය ධර්ම දහම් පාසල. දහම් පාසල මගිනුත් අපිට බොහෝ කලාව සඳහා යන්නට ඉඩ හසර විවර වුණා. ඊට පස්සේ මම කැලණිය විශ්වවිද්‍යාලයට එනවා. ජන සංවේදන විශේෂවේදී උපාධියක් මම හදාරන්නේ. එහිදී අපට ප්‍රායෝගික පරීක්ෂණය කියන එක අපේ අනිවාර්ය ප්‍රශ්න පත්‍රයක් විදියට තිබුණා. එයින් මාව ලේක් හවුස් ආයතනයට යොමු කරා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා. මාස 6කට තමයි මාව යොමු කළේ. තිලකරත්න කුරුවිටු මණ්ඩාර අපේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා තමයි ඒවකට සිළුමිණේ ප්‍රධාන කර්තෘ ධුරය දැරුවේ. එතුමා මගේ ලේඛන හැකියාව යම් තරමකට වටහාගත් නිසා අර මාස 6න් පස්සේ මට යන්න දුන්නේ නැහැ ලේක් හවුස් එකේ. ඉතින් අද දක්වා දැන් වසර 15කට අධික කාලයක් තිස්සේ මම ලේක් හවුස් ආයතනයේ මුලින්ම නිදහස් මාධ්‍යවේදිනියක්, ඊට පස්සේ මම නිදහස් මාධ්‍යවේදී තනතුරෙන් පසුමාව පුවත්පත් කලාවේදිනියක් විදියට සිළුමින පුවත්පතේ ස්ථාපිත වුණා. ඊට පස්සේ නන්දන වීරසිංහයන්ගේ කවියාගේ නික්මයාමත් සමගම සිළුමින ශාස්ත්‍රීය අතිරේකයේ විදියට ඒ කාලේ තිබුණේ පුන්කලස කියන නම බොහෝ දෙනෙක් දන්නවා. පුන්කලස ශාස්ත්‍රීය අතිරේකයේ සංස්කරණය කිරීමේ වගකීම මට බාර දුන්නා කරුණාදාස සූර්යාරච්චි කියන අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා. එතුමා මේ වන විට නැහැ. ඉතින් ඒ ආපු ගමන් මග පුන්කලස සත් මඩල වුණා තව ටික කාලෙකින්. ඊට පස්සේ ඒ සත් මඩල අද වෙනකොට සංගරාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ ගමන් මාර්ගයේ අද වෙනකොට මට ඒ සංස්කාරක ධුරය ලබන්නට හැකි වී තිබෙනවා. ගමන් මග ගැන සතුටක් තියෙනවා. හොඳ පාරක් ආව ගමන් මගක් තිබෙනවා. අනාගතෙත් සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුමුදු මහත්මිය, විශේෂයෙන්ම සත් මඩල ගැන අපිට වැඩසටහන නිමා කරන්න, මේ සංගරාව ගැන බලන සංගරාත්‍ර කියවන සංගරාව අවසන් වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ? අපිට බොහෝ වෙලාවට සමාජයේ දකින්නට ලැබෙන්නේ නෙත පිනවන දේවල් විතරයි. අපේ මනසට කතා කරන, අපේ ජීවිතයට නිෂ්ඨාවක් නිවීමක් ලැබෙන දේවල් බොහොම අඩුයි. ඒ නිසා මම ඔබට ආරාධනා කරන්නේ ඔබේ ජීවිතයේ ඔබට බොහෝ දුර ඇවිත් වෙහෙස ඇති. ඒ වෙහෙස නිවා ගන්නට, ඔබේ සිතට දැනුමක් එක් කරගන්නට, ඔබේ මනසට නිෂ්ඨාවක් එක් කරගන්නට සත් මඩල කියවන්න ඔබට දැනුම් සාගරයක් එයින් එකතු වේවි. සැබවින්ම සංගරාව ඔබට අතට
කරගන්න උත්සාහ කරන්න, මේ තොරතුරු කියවන්න, දැනුමින් සන්නද්ධවන්න, ජීවිතයට හරි වටින ලිපි පෙළක් මේ සත් මඩල සංග්‍රහයේ පළවෙන බව අපට විශ්වාසයි. අපි විශේෂයෙන්ම මතක් කරනවා මේ සංග්‍රහව ඔබට ලබා ගන්නට හැකි තොරතුරු පිළිබඳව ඔබට දැනගන්නට පුළුවන් මෙන්න මේ දුරකථන අංකයේ ඔස්සේ වැඩි විස්තර සඳහා 01142921 කියන දුරකථන අංකයට පුළුවන් කතා කළ මේ පිටමන තොරතුරු දැනගන්න. එහෙමනම් අපි බොහොම බෙහෙවි නිස්සලන්ත වෙනවා මෙවැනි වටිනා සංගරාවක් පිළිබඳව අපිත් එක්ක තොරතුරු කතා කරන්න පැමිණියාට ඉරිදසියත පත්‍රයේ කලාතොරතුරු සමාලෝචනය කරන ඒ වගේම සිට ටී විහාරා සත්මණේර ප්‍රධාන කර්තෘ සුමුදු චතුරානි මහත්මිය අපි ඔබතුමියට සුබ ප්‍රාර්ථනා කරනවා මේ සංගරාව තවදුරටත් රටේ ජනතාවට අතරටපත් කරන්න හැකියාව ලැබේවා කියලා. එහෙමනම් කොහොම සිතී අපත් සමග සම්බන්ධවටයි බා. හොඳයි. පියුම්ලි අපි දැනුවත්ම විශේෂාංගෙන් ඔබට අධ්‍යාපනයේ රසවින්දනයේ ඔබේ දැනුම අවබෝධය වැඩි දියුණු කරන බොහෝ තොරතුරු ගෙන එනවා. ඉතින් එවැනි තොරතුරුක් සමගයි අපි ඔබ මුණ ගැහුණේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.